හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න හදන්නේ අංක විද්‍යාවේ life path number 2 ගැන. ඒ කියන්නේ අංක 2 ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කතා පටන් ගන්න කලින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඒත් එක්කම bell icon එකත් press කරලා තියාගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ වටිනා videos ඉදිරියටත් බලා ගන්නට. ඉතින් අංක දෙක හැදෙන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් 1970 ජනවාරි මාසයේ දෙවෙනිදා උපදච්ච කෙනෙක් ගත්තොත් එයාගේ පන්දිනේ සම්පූර්ණයෙන්ම එකතු කරාම එන්නේ අවසාන අංකය ලෙස අංක 2. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න ඔයගොල්ලන්ගේ උපන්දිනේ එකතු කරලා එන්නේ අංක 2 නම් මේ කියන දේවල් ඔයගොල්ලන්ටත් ගොඩක් දුරට බලංගුතාවයක් දක්වන්නට පුළුවන්. ඉතින් අංක 2කින් උපන් ජන්මියා ඊටාම ඉවසලිවන්ත කෙනෙක් කියලා තමයි අංක විද්‍යාවේ හඳුන්වන්නේ. ඔවුන්ට බොහොම සංසම් පෞරුෂයකුත් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් බොහෝ දෙනා කැමති වන අතර ඒ මගින් ඊටාම විශ්වාසදායක බවට ඔප්පු කරන්නටත් මේගොල්ලන්ට පුළුවන්. මේගොල්ලන්ට අනික හැමතිස්සෙම හොඳින් කණ්ඩායමක් සමග බැඳී සිටීමේ හැකියාවක් තියෙන අතර ඒ නිසාම ජනප්‍රියතාවයත් රඳවා ගන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට අන්නය විසින් ඔබට යහපතක් නොකරන වගකීම් ඔබට පැවරීමට එය හේතුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ ටිකක් කල්පනාකාරීව ඒවෙන් ගැලවීමටත් සිතය තබා ගත යුතුයි. ඒ වගේම තමයි ඔබගේ ජීවිතයට ඇතුළත් පුද්ගලයන්ගෙන්ද ඔබ ටිකක් ප්‍රවේශම් විය යුතුයි. මොකද සමහර වෙලාවට ඔබව රැවටීම් වලට පවා යොමු වෙන්නට පුළුවන්. ඉතින් අංක දෙක ගැන කතා කරනකොට ඔබ ඊටාම සාමකාමී කෙනෙක් කියලාත් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ ආදර ජීවිතය උපරිමයෙන් භුක්ති විඳීමටත් ඔබට හැකියාව තියෙනවා. සංගීතය, කවි සහ సౌందర్య విషయන් වලට ඔබ નિરાයාසයෙන්ම ඒ රසය ඔබ තුරට ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ කැමති ඊටාම ලස්සනට ජීවත් වෙන්න ඒ වගේම ජීවිතයේ සම්බන්ධතා ඒ වගේ දේවල් වලටත් ගොඩක්ම කැමති. හැබැයි ඔබ එක අඩුපාඩුවක් ඉදිරි දෙන්නේ ඔබ සමහරලාට හිතන ඔබේ සහකරුට ඔබ ප්‍රමාණවත් නොවන බව සිතීම. ඒ ඇත්තටම ඊටාම අඩුපාඩුවක් වෙන්නටත් පුළුවන්. මොකද ඔබ ස්වභාවයෙන්ම ඊටාම අධිසංවේදී ස්වරූපයක් පෙන්눔 කරනවා. අංක දෙකෙන් උපන්නයි ඒ ගතියටයක් අඩු කරගත්තොත් හොඳයි. මොකද හැම එක්කෙනාම ඔබ කුඩා ළමයෙක් විදියට දකින්නට කැමැත්තක් නැහැ. ඒ වගේම අංක දෙකේ උපන් ඔබ ඊටාම වැඩිය දඟලන්නේ නැති ඊටාම ජීවිතයේ ස්වභාවයේ තේරුම් ගන්න ජීවත් වෙන කෙනෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබේ සහකාරය හෝ සහකාරිය ඔබ කැමති ඒ කෙනා නිතරම ඔබ විශ්වාස කරනවා නම් ඔබ තවත් ඊටාම විශාල වශයෙන් කැමැත්තක් පෙන්වනවා. ඉතින් අංග දෙකේ උපන් එක්කෙනෙකුගේ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න ඔබේ අදහසක් තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා පැරණි පාසල් ආදරවන්තයෙක් වගේ හැඩ ගැසෙන්න. මොකද අංග දෙකේ කට්ටිය එච්චරට සංවේදී. මේ සමස්තයක් වශයෙන් ගත්තාම අංග දෙකේ එකෙනා සම්බන්ධතාවලට දක්ෂයි. හැබැයි සමහර වෙලාවට සහකරුවෙක් සොයා ගැනීම ටිකක් අපහසුයි. ඉතින් ඒක වෙන්නේ ඔබේ විශේෂ අවශ්‍යතා මාලාවක් තියෙන ඔබ කෙනෙක් තෝරා ගැනීමට කලින්. ඉතින් ඒ හින්දා ඒ ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි. ඉතින් අංක දෙකේ උපන් එක්කෙනෙක් වන ඔබට ගොඩාක්ම ගැලපෙන්නේ අංක 8 හෝ අංක 9 කියන අංක වලින් උපන් අය ගොඩාක්ම ඔබට ගැලපෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ වෘත්තියක් විදිහට ඔබට ගැලපෙන ශේෂ්ත්‍රයන් වන්නේ මුද්දිත, ඒ වගේ මාධ්‍ය, ප්‍රචාරණ කටයුතු සහ නිර්මාණාත්මක දේවල් වලටත් ඔබට විශේෂයෙන්ම ඊටාම හොඳ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා රැකියාව සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඔබගේ සහජ සංවේදන කුසලතාව නිසා ඔබට නිවේදකයෙක් වීමටත් ඊටාම සුදුසු පරිසරයක් පිහිටා තියෙනවා. ඒ වගේම පුළුවන් ඔබට ගොඩක් හොඳ කවුන්සලර් කෙනෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම සමාජ සේවකයෙක් වෙන්නටත් ඔබට ඊටාම හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලිවීම, ඒ කියන්නේ පොත් ලිවීම, නිර්මාණාත්මක දේවල් සහ ජීව විද්‍යාව වැනි කලා ශාස්ත්‍රයන් වලත් ඔබට විශිෂ්ටත්වයක් අත්කර ගන්නට පුළුවන්. ඉතින් අංක දෙකේ කට්ටියගේ සමරේකක් විදිහට සාරාංශයක් විදිහට strength, ඒ කියන්නේ ශක්ති පැත්ත සහ
දුබල පැත්ත ගැන සඳහන් කරනවා නම් අංක දෙකේ කට්ටිය ඉතාම හැඟීම් බරයි. මෙයා තමයි ශක්තියෙන්. ඒ වගේම ඔවුන් සමග ඉතා හොඳ සම්බන්ධතාව පවත්ව ගන්නටත් පුළුවන්. ඒ වගේම අංක දෙකේ කට්ටිය ඉතාම සංවිධානාත්මකයි. ඉතින් ඒකත් හොඳ ගුණාංගයක්. ඒ වගේම තමයි අංක දෙකේ කට්ටිය විනිතරම වෙනස් වීමට කැමති තත්වයක සිටීම නිසාත් ඒකත් හොඳයි. මොකද එකම තැන පල්ලවියක ඉන්න කැමති අට්ටියෙකුත් නෙමෙයි. ඒ වගේම තමයි ඔවුන් සමග වැඩ කරලා ප්‍රශ්නයක් වුණොත් අංක දෙකේ කට්ටිය ඉතාම ඉක්මනට සමාව දෙන තත්වයකුත් තියෙනවා. හතර අංක දෙකේ කට්ටියගේ දුර්වලකමක් ගැන කිව්වොත් අංක දෙකේ කට්ටිය සමහර ලාවට හිරවිලා හිටියේ හිරවිලා වගේ සිටිනට සිදු වුණොත් ඔවුන් ටිකක් නොසන්සුන් වෙන්න පුළුවන්. ඒ වගේම අංක දෙකේ කට්ටියට තමන් ගැන හෝ අනිත් අය ගැන සමහර ලාවට අඩු විශ්වාසයක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වත් වගේ අධික සංවේදී වන ප්‍රශ්නයක් සමහර වෙලාවට වටේ ඉන්න අයට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි අංක දෙක ගැන කතා කරන්නට තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේක subscribe කරලා තියාගන්න channel එක Astrogenius. මොකද මම මේක series එකක් විදිහට අංක 9 දක්වාම ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ගේ අංකේ සම්බන්ධව විස්තර දැනගන්න. ඒ වගේම මේවා සත්‍යද මේවා අසත්‍යද කියන එකත් ඔබට මේ පල්ලෙහාන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නට පුළුවන්. ඉතින් ඔබ සමට සුබ දවසක්.